ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග දෙවනසේක්වා ශ්‍රීශේසක සුද්ධෝ මතේතුමාගේ සුද්ධෝ සුවිශේෂෙන් උපුටාගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් ස්වාමින් වහන්සේ තැනින් නික්ම තීර්සා සිදොන් ප්‍රදේශ වලට වැඩියසේක එක් කානානීය ස්ත්‍රියක් ඒ ප්‍රදේශ වල සිට අවුත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට අනුකම්පා කළ මැනව මාගේ දුව බලවත්සේ දුෂ්ට ආත්ම වේශව සිටින්නීය කියමින් මොර ගැසුවාය. ඒ උන්වහන්සේට වචනයක්වත් පිළිතුරු නුදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත් මේ ස්ත්‍රිය මොර ගැසමින් අප පස්සේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලූහ. උන්වහන්සේ කතා කරමින් මයවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැයි වදාළසේක. ඒත් ඇයේ අවුත් පසඟ පීටුවා උන්වහන්සේට වැඳ ස්වාමිනි මට පීටුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැයි වදාළසේක. ඒත් ඇය කතාකොට එසේ ස්වාමිනී බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කතී කීවාය. එවිට ජේසු ස්වාමින් වහන්සේ උත්තර දෙමින් ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය ඔබගේ කැමැත්ත ලෙසම ඔබට වේවායයි වදාළසේක. ඒ මෝතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ස්වල්ප මෝතකට වාඩි වෙන්න. ක්‍රිස්තුතුමන් තුළ මාදරණීය සහෝදර සහෝදරණි, අද සුද්ධෝ සුවිශේෂ පාඨය කියවද්දී සමහර විට ඔබටත් මටත් සිතෙන්න පුළුවන් දෙයනේ මේ ස්ත්‍රිය මෙතරම් උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා පින් සින්දු වෙද්දිත් උන්වහන්සේ මොන පිළිතුරක්ද දුන්නේ කියලා. ගෝලියෝ මොනවා කිව්වත් ජේසු සමිඳුන්ට තිබුණානේ මේ ස්ත්‍රියට ඇහුම්කන් දෙන්න, මේ ස්ත්‍රියට අනුකම්පා කරන්න. ඒ උන්වහන්සේ කිව්වේ මොකක්ද? මයවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකයි කියලා. උන්වහන්සේ එසේ පවසද්දිත් ඇ පසඟ පීටුවා වැඳ නමස්කාර කර අනේ මට පීට වෙන්න කියලා කියනවා. ඇය ඒ උන්වහන්සේව අත්තරින්නේ නෑ. එහෙම කියලත් ජේසු සමිඳුන් පවසන්නේ මොනවද? දරුවන්ගේ කෑම බල්ලන්ට දැමිය යුතු නැතයි කියලා. එවිට බලන්න මේ ස්ත්‍රිය දෙන පිළිතුර. ස්වාමිනි බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි හවුලා කතී කියලා. ඉතින් මේ අවස්ථාවේදී ජේසු සමිඳුන් කියනවා, ස්ත්‍රිය ඔබගේ විශ්වාසය මහත්ය, ඔබේ කැමැත්ත ලෙසම වේවා. ස්වාමින් වහන්සේ පැවසු විගසම ඇගේ දුව සුවපත් වුණා. දැන් අපි පොඩ්ඩක් අපේ ජීවිත ගැන බලනකොට අද ඔබත් මමත් මූණ දෙන සිද්ධියකදී විශ්වාස කරන්න දෙයක් ඉතුරු වෙලා නැති නැතත් උන්වහන්සේ විශ්වාස කරන්න අපිට පුළුවන්ද? උන්වහන්සේ ඔබ වෙනුවෙන් යමක් කරනවායිමයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? සහෝදර සහෝදරයනි, විශ්වාසයේ ස්ථිර ලෙසින් උන්වහන්සේගේ පාමුල වැටිලා හිටියොත් උන්වහන්සේ මොන පිළිතුරක් දුන්නත් උන්වහන්සේගේම අතේම එල්ලිලා සිටියොත් ඔබට පුළුවන් වෙනවා ඔබගේ ස්ථිර විශ්වාසය තුළින් උන්වහන්සේගේ හදවත උනත් සොලවන්න. එතකොට උන්වහන්සේ අපගේ ප්‍රශ්නයට පිළිතුර විතරක් නෙමේ, අපේ රෝගයට සුවය විතරක් නෙමේ, විශ්වාසයේ දීමනාවෙනුත් ඔබවත් මාවත් පුරවනවා. එම නිසා අද ඔබත් මමත් උන්වහන්සේගෙන් ලැබෙන මේ තෑග්ග එනම් විශ්වාසයේ දීමනාව අප වෙත ලබා දෙන්නට කියලා අපි දෙවිදුන් යදිමු.